ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉන්දන දියමන්තියේ හිමිකාරීත්වය කාටද නිව් ඩයිමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට එක් වූ සියලු පාර්ශ්ව අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට වයස අවුරුදු 70 කතගේ මිලියනේ මත් කුඩු ජාවාරම සියත අනාවරණයන් යලිත් පළදරයි පඬිතු රඹෑවේ මැටි කර්මාන්තය නගා සිටුවීමට ඇමතිවරයාගෙන් පොරොන්දුවක් ගිනිගත්තේ නේ දැස් අඳ මවගේ දරුවන් තිදෙනාට උපකාර කිරීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලී ඉදිරිපත් වෙයි විශ්ව සම්මත කරන්න සමගි ජනබලවේගයේ සහයක් නැහැ සංචාරක ආකර්ෂණයට රජයේ නව වැඩපිළිවෙලක් අදි වේගයේ සෙමින් ගිය පාපැදිය वासुगे गीत ගිනිකනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට දිනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. නෞකාවේ ගින්න නිවීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්ව සමග එක්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සියලු ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ. ගිනිගැනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට දිනේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ගින්න නිවීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්ව සමග එක්ව සාකච්ඡා කර නෞකාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. මෙවන විට නෞකාවෙන් හානියක් නොමැති බවට තහවුරු වී ඇති බැවින් එය මෙරට වෙරළ තීරයට ගෙනීම අවධානමක් නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. අදාළ තත්වයන් පිළිබඳ සම්පූර්ණයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන බවයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. ගිනිගැනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 45ක් දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව පවසනවා. තවදුරටත් නෞකාව ටග් යාත්‍රා යොදා කරමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මේ අතර MT නිව් ඩයිමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ගිනිගැනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද ලබා දුන්නා. මඩකලපුව ප්‍රදේශයේ විවිධ අපරාධ සිදු කළ සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කඩුවක් සහ ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක්ද පොලිස් බහරයට පත් වුණා. එම පුවත ඇතුළු පොලිසිය විසින් දිවයිනපුරා සිදු කළ මෙහෙයුම් කිහිපයක් දැයි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු සහ එම කණ්ඩායමේ සමාජිකයෙකු ලද පැමිණිලි කිහිපයකට අනුව මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දනු නමින් හඳුන්වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහු විසින් මෙලෙස හස්ත සංඥාවක්ද සිදු කරනු ලැබුවා. මෙම කණ්ඩායම කලක සිට විවිධ අපරාධ ක්‍රියා සහ මිනිසුන් බියවැද්දීම වැනි සමාජ විරෝධී ක්‍රියාකාරකම් රැසක් සහ ගංජා ජාවාරම්ද සිදු කර ඇති අතර ඊයේ සවස මොවුන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද මඩකලපුව නාවට්ටේනි ප්‍රදේශයේ පිරිසකට තර්ජනය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සන්තකයේ තිබී කඩුවක් සහ අත් බෝම්බයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන ඇති අතර එම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයා වන දනුටේරහිව අධිකරණයේ නඩු නවයක්ද පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මෙම කණ්ඩායමේ තවත් පුද්ගලින් සිව් දෙනෙකු සැඟවී සිටින අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් මද්‍රව්‍ය කොට්ටාෂයට ලද තොරතුරක් මත කලක සිට සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් දෙදෙනෙකු රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී එක් කාන්තාවක් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් අත්අඩංගුවට ගත් අතර ඇය වයස අවුරුදු 37ක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇයගේ සහෝදරියක වන මාලිගාවත්තේ පදිංචි 42 වරදී තවත් කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20ක් සමග මාලිගාවත්ත ප්‍රදේශයේදීම අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම කාන්තාවන් දෙදෙනාගෙන් ලබාගත් තොරතුරු මත වයස අවුරුදු 70ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මාබා කිලෝ 4ක් මෙන්ම කේරළ ගංජා කුඩා පැකට් 29ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. හංගවැල්ල පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී රුපියල් 120,000ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගත් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් 2 දෙනෙක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි සැකකරුවන් හංගවැල්ල මාබුල සහ වැලිකන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ලද තොරතුරක් මත අනුරාධපුර සිට මන්නාරම දක්වා බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය සමග මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බලපත්‍ර සහිත බීර ප්‍රවාහනය කරන මුවාවෙන් බීර කෑන් අතර සංගවා බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස බලපත්‍ර නොමැතිව මිලිලීටර් 750 මත්පැන් බෝතල් 660ක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 38 යන වයස්වල පසුවන්නන්. අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු කළ පරීක්ෂා කිරීම්වලදී කේරළ ගංජා සහ හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 5 දෙනෙකු ඊයේ දින වවුනියාව පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිසිය ප්‍රකාශ කළේ පොලිසිය වෙත ලද තොරතුරු මත වවුනියාව මාමඩුව ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 2ක් සමග මෙලෙස සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් මිලිග්‍රෑම් 420ක් සහ මිලිග්‍රෑම් 310ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. එමෙන්ම වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේදී මිලිග්‍රෑම් 390ක් සහ රුපියල් 43,000ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි වවුනියාව පොලිසිය සඳහන් කළේ. අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් මාර්ග නීති නොසලකා හැරීම මහා විනාශයකට හේතුවක්. එවැනි විනාශයක් සිදු වීමට පෙර අප මේ අනාවරණය කරන තොරතුරු පිළිබඳව වගකිව යුතු සියලු දෙනා දැඩි අවධානය යොමු කළ යුතු බව සිහිපත් කර සිටිනවා. මේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් විරිය දහවඩේ වන දක්ෂිණ අධිවේගයේ බෙලියොත්ත ප්‍රදේශයේදී පාපෙදිකරුවෙක් විරුද්ධ මන්තීරුවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ආකාරයයි. ඒ තමුසේ මැරෙන්නේ නැරමයි පොඩ්ඩක් ඉන්න පොලිසියට දෙන්න. ඔබ මේ දකින්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කතරගම සිට කොළඹ දෙසට පැමිණෙන මන්තිරුවේ බෙලියත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පාපැදියා අධිවේගී මාර්ගයට ඇතුළු කර ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගන්නා ආකාරයයි. ඒ තමුසේ මැරෙන්නේ නැරමයි පොඩ්ඩක් ඉන්න පොලිසියට දෙන්න. සාමාන්‍යයෙන් කාර් බස් ලොරි වෑන් යන රථවාහන වලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව හිමි වුවත් යතුරු පැදි ත්‍රිරෝද රථ පාපැදි ට්‍රැක්ටර් වැනි රථවාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට අවසර නැහැ. ඇතැම් විට අලුතින් මෙම අධිවේගී මාර්ගය සාදා ඇති නිසා ඔහුට අධිවේගී මාර්ගය පිළිබඳව අවබෝධයක් නොතිබෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් තම ජීවිතයද අවධානමේ දමා ගනිමින් මෙලෙස අධිවේගී මාර්ගයට පාපැදියක් ඇතුළු කර ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කිරීම නීති අනුව වැරදි ක්‍රියාවක් වගේම අන් අයට වැරදි ආදර්ශයක් වන්නටත් පුළුවන්. මීට පෙරද අධිවේගී මාර්ගයට ඇතුළු කළ යතුරු පෙදි සම්බන්ධයෙන්ද අපට පුවත් අසන්නට දකින්නට ලැබුණා. එපමණක් නොව අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවසර ඇති වාහන පවා ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගන්නා අයුරුද අප දුටුවා. මාර්ග නීති කඩ කරමින් මෙලෙස හැසිරීම තමාට පමණක් නොව අන් අයටද මරු කැඳවිය හැකි බව අප අවධාරණය කරන්නෙමු. ඒ කෙසේ වෙතත් මෙලෙස අධිවේගී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට පාපෙදියකින් ගමන්ගත් පුද්ගලයා සොයා මේවන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. දෙස්විති සංචාරකින්ගේ ආකර්ෂණීය දිනා ගැනීම සඳහා සංචාරක පුරවර වලට පිවිසීමට ඇති මාර්ග වැඩි දියුණු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.
देशीय सह विदेशीय संचारक आकर्षण वेडिवशेन दिनागत संचारक पुरावर संधा पीवीसी मटति मार्गन वेडिदून किरी मट अग्रमाते महिंद राजपक्ष महता ये दिन अदाल अमात्यांश वलट उपदेश लबादी तिबिनवा सौभाग्य दक्म प्रतिपत्ति प्रकाश अणु संचारक कर्मांत्य वेडिदून किरी में अरमुनिन अग्रमाते महिंद राजपक्ष महता मेम तीरणेट लंब तिबिनवा दनट संचारक पुरावर संधा पीवीसी मटति मार्ग सह अबलं तत्वे पवतिन सियलुम मार्ग अलुत वेडिया किरीम कडिनमिन सिदुकन लेसाई अग्रमातेवर अदालांश वलट उपदेश लबादी श्रीलंकावेदान आरंभ करने ले साई अग्रामाते वर्या वैदिक दुर्टा तावदाहरण एक रहते විසිවන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට සමගි ජනබල වේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුගෙන් සහය රජයට ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කොළඹ පැවති ජන හමුවකදී අද බොහෝ දෙනා කතා වෙනවා විසිවිනි සංශෝධනය ගැන මොකක්ද මේ විසිවිනි සංශෝධනය කියන්නේ 19 වෙනි සංශෝධනයෙන් විහිදිලා තිබුණු බලය විධායකයට කේන්ද්‍රගත කරමින් ව්‍යවස්ථා දායකයක් අධිකරණයක් පාගල දමලා රට තුල අවනීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ ප්‍රස්තාව සලසලා යහපත් රාජ්‍ය පාලනයකට තිබෙන ඉඩහඩ ඉවත් කිරීමේ එක තැනක මහා බලයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමයි 20 වෙනි සංශෝධනය. දැන් මේ 20 වෙනි සංශෝධනය රජයේ අනුමත කරගන්නට උත්සාහ කරන්නේ විපක්ෂෙන් කණ්ඩායම් එකතු වෙන්නට සූදානම් කිය. මට මේ බොරු ප්‍රවෘත්ති වලට එක දෙයක් කියන්න තියෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තමන්ව ලොවට බිහි කරපු අපේ රටට බිහි කරපු තමන්ගේ මවත් පියත් දෙමව්පියන්ගේ ගෞරවයක් කඩ කරන්නට සූදානම් නැහැ. පිල් මාරු වෙනවා නම් පිල් මාරු වෙන්නේ කිසිම දවසක ප්‍රතිපත්ති මත නොවේ. මේ මාරුවීම් සිදු වෙන්නේ මුදලට, වරදානවලට, වරප්‍රසාදවලට, මුදලට කැප කරන මහජන නියෝජිතින්ට නවතත් වරක් පාර්ලිමේන්තු වරම් ලැබෙන්නෙත් නැහැ. ඔය මුල් පිටුවල ප්‍රවෘත්ති ස්ථාපනය කර ඒව ප්‍රසිද්ධියේ කියවපු පමණින් ඒව සත්‍ය වන්නේ නැත. රටක නව නීතියක් සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය 20 වෙනි සංශෝධනය තුලින් අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විසිවන සංශෝධනයේ තියෙනවා හදිසි නීති ගේන්න පුළුවන් කියලා. දැන් නීති සම්පාදනය කරන්නේ ලෝකෙ වටේම ඒ රටේ පාර්ලිමේන්තුවයි. ලෝකෙ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා නීතියක් සම්පාදනය කරනකොට රටේ පුරවැසියාට ඒක ප්‍රශ්න කරන්න පුළුවන් අධිකරණයක් හරහා. මේක ඇමරිකාවේ තියෙනවා, මේක ඉන්දියාවේ තියෙනවා. නමුත් ලංකාවේ පුරවැසියාට මෙහෙම අයිතියක් නැහැ. දැන් මේ 20 වෙනි සංශෝධනයේ මේ සංගවල කරන පොඩි ප්‍රශ්නේ ඇවිල්ලා 20 වෙනි සංශෝධනයේ කියනවා හදිසි නීතියක් කියලා නීතියක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ හදිසි නීතිය කෙටුම්පතක් හැටියට කෙලීම පාර්ලිමේන්තුවට ගෙනල්ලා දවසකින් පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න පුළුවන්. මේ හදිසි කෙටුම්පත රටේ ජනාධිපතිතුමාට පමණයි අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. පැය 24යි දෙන්නේ. ඒ කියන්නේ අද හැන්දෑව 6ට දුන්නොත් හෙට හැන්දෑව 6 වෙනකොට ඒ තීරණය දෙන්න ඕනේ. ඊළඟ දවසේ උදේ ගෙනල්ලා පාර්ලිමේන්තුවේ හවස 5 වෙනකොට ඒක අනුමත කරගන්න පුළුවන්. ඉතින් මේක සාධාරණද? පුරවැසියාගේ අයිතිවාසිකම, නීතිය ප්‍රශ්න කරන්න තියෙන අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා 20 වෙනි සංශෝධනය හරහා. මේව සංගවල කරන දේවල්. ඒ නිසා අපි මේ 20 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. 19 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඉදිරි කාලේ සියලු දෙනාගේම කැමැත්ත අනුව තමයි අපි මේ විස්ස ගේන්නේ. අපි මේක ජයග්‍රහණය කරන්නේ පාර්ලිමේන්තුවේ 150ට එහා ගිය ඡන්ද සංඛ්‍යාවකින්. රජයේ පාර්ශ්වයන් අපිත් එක්ක එක්කව් වෙලා අපිව හම් වෙලත් පුද්ගලිකව කතා කරනවා විශේෂ සංශෝධනය මේ විදිහට ගේන ඒමට ඉඩ තියන්න එපා කියලා. ඒ නිසා වුන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ. අපේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි 19 සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන්නේ. මේ සම්බන්ධව අවසාන තීන්දුව ගන්නේ පාර්ලිමේන්තුව. මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ ලියවිල්ලක් ලියන්නට පුළුවන්. කරුණාම්මාන් පිල්ලයන් වගේ මරාගෙන මැරෙන
පුහුණුවක් තියෙන පුද්ගලයෙකුට විතරයි. මේකෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මැරෙනවා. පාලන තන්ත්‍රය අවුල් කරන නෙමෙයි. පාලන තන්ත්‍රය පහසු කරන. නව විවස්ථාවක් යටතේ මේ රට ගෙනා යුතුයි කියන මතය අපි ඉන්නේ. මේ මේකේ අනුපාඩු හරියට හඳුනා ගැනීම නිවැරදි කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ මම සමාජිකයෙක්. 20 වෙනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලය එකතු වෙලා නම් හැදුවේ. සංශෝධන කරන්න වෙනම කමිටුවක් දාන්න ඕනේ කියලා. දැන් ඉතින් සාමූහිකව හැදුවා නම් ඇයි වීරවංශ මහත්තයල වෙන මතයක් කියන්නේ? රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පත් කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට බැඳී සිටිනවා. දැන් අපිට එක පැත්තකින් hina යනවා වගේම දැන් මේ ආණ්ඩුව දැම්ම 20ට ඇනගෙන කියන එක අපිට දැන් දැනෙන්න පටන් අරන් තියෙනවා. යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා හෙට දවසේ වෙනකොට අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි 20ට සම්පූර්ණ විරුද්ධයි. 19 ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක්. ඒ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. 19 ප්ලස් විදියට 19 ඉදිරියට ඉදිරි මැතිවරණවලදී ඒ වගේම ඉදිරි රජයක් තුළදී කටයුතු කරන්නේ. වියවුල් සහගත තත්ත්වයක තමයි දානවිනි සංශෝධනේ තියෙන්නේ. මේ ව්‍යවස්ථාව තුළ සංශෝධන වලින් නිවැරදි කරන්න යෑම ඇත්තටම ඉතාම විශාල අභියෝගයක්. අවුල් සියල්ල නිවැරදි කරන්න යනවා කියන්නේ අලුත්ම ව්‍යවස්ථාවක් ගෙනීම තමයි තෙන්දි කරන්න වෙන්නේ. ජනාධිපති රයිල්න සියලු විනිශ්චකාරවරු පත් කිරීමේ බලය, ඒ වගේ සියලු අමාත්‍යවරු ඉවත් කිරීමේ පත් කිරීමේ බලය, නියෝජ්‍ය අමාත්‍ය පත් කිරීමේ ඉවත් කිරීමේ බලය, අමාත්‍යංශ ලේකම්වරු ඉවත් කිරීමේ පත් කිරීමේ බලය, ඒ සකලවිධ බලය ජනාධිපති රයිල්නවා. මම හිතන්නේ මේ උම්මත්තක ක්‍රියාවක් විදියට. විශ්ස මොකද්ද වෙන්නේ කියලා අහන ජනතා විමුක්ති පෙරමුණෙන් සහ අද ඉන්න විපක්ෂයෙන් එදා 19 ගේද්දි කොතරද අවකාශය දුන්නේ අපිට මේ ආකාරයට අදහස් ප්‍රකාශ කරන්න? ඉවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි පළමුවෙන් ආණ්ඩුවට බල කර තින්නවා කොන්දේසි විරහිතව මෙය හකුලාගත යුතුයි කියන කාරණාව. අපිට කකුල් මාට්ටු දාලා අපිව වට්ටන්න ගිය අය අපිව වට්ටන්න හම්බුන්නේ නැහැ. ඒ අයම තමයි වැටිලා පල්ලහැට ගියේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කරාම පාර්ලිමේන්තුවට දාන සූදානම් වෙනකොට විපක්ෂයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී මලගම සටහන් කරන විදිය පිළිබඳව අපි කරුණු දිරිපත් කරාට පස්සේ මේ වෙනකොට 20 වෙනි සංශෝධනයට කතරු අඥාත වෙලා තියෙනවා. සාම්ප්‍රදායික කුඹල් කර්මාන්තයේ ජීවනෝපාය කරගත් අනුරාධපුර පඬිතු රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්ත කරුවන් මුහුණ දී ඇති ගැටළු රසක් පිළිබඳව තොරතුරු අප ඊයේ දින අනාවරණය කළා. මේ පිළිබඳව සිය අවධානය යොමු කළ විශේෂ බාර අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සියත ප්‍රවෘත්තිංශය සමග පැවසුවේ රඹෑව ගම්මානයේ ජනතාවගේ ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙන බවයි. අනුරාධපුරයේ තිරප්පණය පඬිතු රඹෑව ගම්මානයේ ගම්වැසියන් සිය පාරම්පරික කුඹල් කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දෙන විවිධ දුෂ්කරතාවයන් පිළිබඳ ඊයේ සියත ප්‍රවෘත්ති තුලින් අප අනාවරණය කළා. කුඹල් කර්මාන්තය තුල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් අපගල විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. මම තිරප්පණයට විතරක් නෙමේ සෑම ඒ කර්මාන්තවල යෙදෙන අයට අපි ලංකා බැංකුව මහජන බැංකුවත් සම සාකච්ඡා කරලා අවශ්‍ය කරන ණය පාසුකම් ඔවුන්ගේ නන්වන්නට නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ පාසුකම් ටික සපයා ගන්න අපි ඉදිරියේදී වැඩ කටයුතු කරනවා. ජාතික ශිල්ප සභාවේ මේ ශිල්පකරුවන්ට ඇඳුනුම් පතක් අපි ලබා දෙනවා. එක පහට රිලීල් කරගන්න බැරි මේ තුල ජාවාරම් කරුණු තින්න නිසා ඒ පස්මාපියාවත් තින නිසා අපි ඒවා අවම කරගන්න විදියට කර්මාන්ත කරුවන්ට ඍජුවම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මට මේ ගම්මාන්තය යන්න බැරි වුණා. ඉදිරියේදී මම ගිහිල්ලා ඒ අවශ්‍ය කරන නවීන තාක්ෂණය ලබා දීමේ කටයුතු අපි කඩමින් සිදු කරන්න වැඩ කටයුතු කරනවා. 200 ගානක් තකොයිද තිබෙනවා කුඹල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික ගම්මාන. මේ කර්මාන්ත කරුව සියලු බහුතරය කරන් යන්නේ සාම්ප්‍රදායික නිර්මාණ ටික විතරයි කරන් යන්නේ. නමුත් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන්ට පුහුණුව ලබා දීලා පිටරට වෙළඳ පොළත් අපේ මධ්‍යම පාන්තිකට අවශ්‍ය කරන විදිය නිෂ්පාදනය කරන්න අපි කටයුතු කරනවා. පාලන මිලක් නෙමේ මේකේ මැද අතරමැදිව තමයි විශාල ලාභයක් උපයන්නේ. නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේදයක්. ඒ ගණුම් කරුවන් සදා අපි යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙල අපි කරගෙන යනවා. මෙතර ආර්ථික දුෂ්කරතා මැද්දේ ජීවිතය ගත කළ ගිනිගත් හේන දෘශ්‍යාබාධිත මව ඇතුළු දරුවන් දෙදෙනා පිළිබඳව පසුගියදා අපකල අනාවරණයෙන් අනුතුරුව එම පවුලට පිළිසරණක් වීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රසක් ඉදිරිපත් වී තිබෙනවා.
තම දරුවන් තිදෙනාට ආහාර වේලක් ලබා දීමට නොහැකි තත්ත්වය මත තම දරුවන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව පවසමින් දෘශ්‍යාබාධිත මවක් ගිනිගත් හේන මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියක් යැවූ අනුවේදනීය සිදුවීම පිළිබඳ අප පසුගියදා සියත ප්‍රවෘත්ති තුලින් අනාවරණය කළා. අප කළ අනාවරණයෙන් අනතුරුව සංවේදී හදවත් ඇති බොහෝ පිරිසක් මේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙනවා. අතුරුගිරිය 3601 සිංහ සමාජයේ සභාපතිනි සුජාතා හෙට්ටිආරච්චි ලේකම් කුමාරි වෙත්තසිංහ මහත්මිය ඇතුළු එම සිංහ සමාජයේ සමාජිකයින් අද ගිනිගත් තේන ප්‍රදේශයට පැමිණ විදුහල්පතිවරයා මුණගැසී එම දරුවන් තිදෙනා පදිංචිව සිටින නිවසට ගොස් මසකට පමණ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාසල් උපකරණ ලබා මුදල් පරිත්‍යාගයක්ද සිදු කර තිබෙනවා. මෙම දරුවන් රැකබලා ගැනීමට තම සිංහ සමාජයෙන් තවදුරටත් කටයුතු කරන බවයි එම සමාජයේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් බොහෝ දිනෙකුගේ ඉල්ලීමක් මත මෙම ළමුන් වෙනුවෙන් ගිනිගත් හේන මහජන බැංකුවේ ගිණුමක් ආරම්භ කර එම ගිණුම භාරකාර මණ්ඩලයක් යටතට පත් කිරීමට කටයුතු කරන බවද ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවා. COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 3000 සීමාවට ළඟා වී තිබෙනවා. ඒ අනුව මෙවැනි විට මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව සටහන් වන්නේ 2996ක් ලෙසයි. මේ අතර වෛරසය හේතුවෙන් පුද්ගලින් 196 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. ඊයේ දින COVID-19 ආසාදිතයින් 26 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 26 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලයන් 26 දෙනා අතර කටාර් සිට පැමිණි 22 දෙනෙකු, ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු, ඉන්දියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු ද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සමස්ත පුද්ගලයන් අතුරින් මෙවන විට 2996 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛද්‍යවරුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 196 දෙනෙකු පමණයි. සමාජයේ තිබෙන පන්ති බෙදීමේ සඳහා නිසි විසඳුම් සෙවීම තම අරමුණ බව අමාත්‍ය වාසුදේව නානායකර මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මගේ කාර්යය වෙන්නේ බීමට පැන් පොදක් නොලැබෙන කිසිවෙක් ඉන්න බෑ. මම හරියට යන්නේ අර ජල බිඳක් හොයාගෙන ඇවිදින මිනිහෙක් වගේ පිපාසය. මේ තමයි මගේ දර්ශනය. මේ සමාජයේ තියෙන ලොකු පන්ති බෙදීම. ඒ වගේම අපේ රටේ මොන පොහොසත් ගෙදරද වතුර නැත්තේ. මොන පොහොසත් ගෙදරද වැසිකිලියක් වැසිකිලි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය. මගේ වයස අවුරුදු 15 දී 14 දී මගේ කිති කැවෙන්න පටන් ගත්තේ හෘද සාක්ෂි. එදා ඉඳන් අද වෙනතුරු මම යන්නේ මෙන්න මේ අනාගතය හොයාගෙන. කවදා මට හමු වෙවිද දන්නේ නැහැ. ඊට පෙර මම සමු ගන්න පුළුවන්. නමුත් මම නැවතත් එන්නේ ඒ වෙනුවෙන්. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් නැවත ආරම්භ වූ මහමග විනය යන තේමාව යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මන්තිරු නීතිය හෙට සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. සිවිල් ආරක්ෂක බලකායට අයත් සියලු ධජයන්ට සෙත්පතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසති සෙත්පිරිත් සජ්ජායනාවක් පැවැත්තුණා. ඒ යටම ස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස මහනාහිමියන්ගේ සහ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රිය අඩ්මිරාල් ආනන්ද පිරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. නුවරඑළිය හැටන් මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පතන මන්සන්ධියේදී බස් රථ ආවරණයක ගැටී තිබෙනවා. සිදු අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයන් 3 දෙනෙක් ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් තේවත්තක මැණික් ගැරීමට ගිය එක්දරුපියෙක් පස්කන්දකට යට වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බ්‍රවුන්ස්වික් වතුයායේ බ්ලූන්ෆීල්ඩ් කොටසේ පදිංචිව සිටි 21 හැවිරිදි එක්දරුපියෙක්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.